තටම කාලා වෙ වික්මක් මනිසා මටම කතා නකර හිටයන හොදයි කියලත් හිතතුරනමුත් කළඳද ෙනනුවෙන් කතාා නොකර ැරි නිසා මම ආවේ කළදුග තාරක මල් මලයාගන මොද ේතු මටම ක්මටති ර කරගන්න ඕනිසා ලාලවෙලා වික්මල නි. කළදුුගේ තාරකාමල් පිපෙන හා සැටට පැමණි මහාචරය සුනිල් නාරිී රත්නයන්ගෙන් එවගේ ආචාරණනන් දමාලනයන්ගෙන් එඒවගේ මහාචරය කාලව ෆොන්සේකා ආචරය රෝහණන විෙසිං ඇතුරු සියලුම්ම සම්භාවනය නිර්මාණකරුවන්ගෙන් හා රස්සික්ක සහෞෘද්ද පරෂදය සලුදනාගේම අවසරයි. ලියග නැවිත් කතා කරන්නේ ඔබේ කාලයට ම ගරු කරයුතු නි සයි. කලින්දුු විදේශගත වෙලා දෑනට අවුදු දහනමයක්. ඒ අවුදු දහනම ඇතුළේ වසරහයක පමණකා කාලයක් ඒබූමි කළදුත්තෙක්ක මට ජීවත්යෙන්න්න පළුවන් ගුණා. තාරකකාමල් පිපන මේේ මොහොත. වැඩිම නිර්මාණ දායකත්වයක් දැක්කු හිතවතා හැටියට වෙඩ ඕනෑ කලදු මට මේ කතාවට ඇරියුම් කරේ වෙන කිසිම හේතුවක් නෑ මම හිතන්. මගේ ගී මගට ආචර රෝණ වීරසියන්ගේ යාෝක ලැබුණ ලැබෙන කොටකායදුු ලංකාවෙේ හිටිය නෑ. එනිසා මට ලංකාවෙදිී කළඳු එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාවක් උදාවෙලා තිබුණ නෑ. ලංකාවදී ට මගහැරුන කලින්දුු මට මුණ ගැහෙන්න්නේ දස් පහ අවුරද්ධේ औस्ट्रेලියियाාවේ මෙල්බර් නුවර ගුවන්තොට පලේදී. ඒ අවුදු දහතුනකට කලින් ශිශ්‍යයෙක් හැටියට නන්නදුනන දේශයකට ගිය මට එහි එකම නयाත් එක මිත්‍රයාත් එකම උපකාරක මිත්‍රයාත් වුණේ කලින්දුු. කලඳුගේ ඒ උපකාරක මි්‍රත්तेය මට විතරක් ලැබුණने කක්නෙ ඒ බොෝධනෙක් දන්නවා මමදදස් පහवाසරේ औස්स्ट्रेलियाාවේ ගතකොට ඔස්ලිට යනකොට රෝහන්න වීරසිංහයන් අතින් සංගීතවත්තු මගේ නිර්මාණ කිහිපයක් ජනප්‍රසාධයට පත්ව තිබුණා. ඒ වගේ වටපිටාවක ලංකාව දාලා ගියාම ඇතිෙන හුදලා හුද කලාව දරන්ඩ පහසුනැහැ. කෝමහරි මට එහහිදී කලින්දුුගේ ඇසුරස් කැලුගේ ඇස්ුල්ට වැටීම ඇතිවෙන්න ගිය බරපතල විශාදයට ජීවක ෞෂ්‍ය දෙයක් වුණා. චාරය රහණවවිර සිංයන් නිර්මාණය කරන ගීතම පළමුව අසන්නේ කලින්දුු. කෙසේ හෝ මටත් ඔවු දුහායක කාලයක් ඒ බාගගේ ඕස්ට්‍රලිය අද ලැබුණා. කලදු කියන්නේ අකන්ඩව සංගීතය අහන රසිකයක්. ඔගේ රසිකත්වය එක සංගීත ශෛලියකට සීමා වනේ නෑ. අපේ මුණ ැවුණන හැම වෙලාවකම මාතෘකාව වනේ සංගීතය. සී රසිකේෙක් වෙලා ඉන්න මිසක තාත්තාගේිය මගයන්න කල්දුට කිසිම ලූමනාවක් තිබුණ නෑ. පිය උරුමයෙන් ලැබුණු ඒ නිර්මාණත්මක ජාන සම්පත් සගවාගන හිටපු කලදු ඇතුළේ සැබෑ ප්‍රතිභාාවන්තයකු හුස්මගන්න හඩ මට දැනුුණා. වැඩ නොකිරීම හැර අනෙක්සිියලු සුදුස්සුකම් කල්දුට තිබුණා. ඔහුට තාත්තාගේ අනුප්‍රාප්තිකයක් වෙන්න කිසිමලූමනාවක් තිබුණන නෑ. ගොමහරි අපේ සංවාදය නිර්මාණයකට මුල්ලපුරන් තැනකට ගෙනයන්න මට පොළුවන් වුණා. ගීතෙකට තනුවක් දාලා බොහොම නිිහන්ට විදනයක් ලබල සතුට වීම විතරයි කලඳු ආශකරේ තාත්තකින් ලැබුණු නිර්මාණාත්මක ජාන සම්පත් කල්නුගේ මදුර තනුවඇ තුළේ හුස්ම ගන්න බව මට දැනුුණා. සුල් ලැදී සිංහයන් ටර්මා රචනාය කල මගෙන් වෙන්ව යන්න පළමුුව ගීතේයට । නුව ඇහුනම මට තවදුුවටත් කඳුරු කලදු තුළ සැංවී සිට සිට කඳු ට සැंगවී සිටි යුතු කෙනෙකු නොවන බව වැට हुුණ. ඊට පස්සේ මම ටිකාක් කලදුුට කර දර කර. ඒ කර දරයේදවුණने ජඩ්ඩහने වුණේ අප දෙදා එකතු වී කරුණුරත් दिරुගන, ප්‍රීණ ෑන ශිපියාව නිर्මාණය කළ මේ සිහින හරිපුදුමයි, ගීතය නිර්මාණයවීම. මේ ගීත කරන දියගන සහෝදරයාගේ. अभිව සंगत රැටියසි नහරි පුදුමයි සंगत තැටිය නबට पावा ලබන ප වාසනාවත ව. ඒ නවपापක් ෙගෞරවයක් ලෙස ම කල්පना කරना කරනවා. ඉන් පු दපිका ්‍රදर्ශනය උරशा राවිहाරි මීना ප්‍රසාධනී වැනි. ප්‍රවීන මෙන්ම නවपाරපුර ගාකවේजनියන් එක වැඩ කරන්න pelang වුණ. මෙ හැම गीීතයක් මේකට වෙනස්. හැම ගීතයකම කල්දු ස්වාධීනව සිය සංගීත ප්‍රතිභාව මුදාහරින්න බවට ප්‍රමාණවත් සාධක තියන බය මගේ අදහස. කෝමහරි ඔවුමට හමුල අලු දහතුනක් ගිහිල තමයි මේ මොහොත උදාවෙන්නේ දැ මමත් ලංකාවට ඇවිල්ලා අවුදු හයක් ගත වෙනවා. මේ අවස්ථාවමට සතුටක් වෙන්නේ මම ඔහුට වැඩිම ගීත ප්‍රමාණයක් රජනා කර නිසා නෙවෙයි. ගේ පරම්පරාවට උසස් සංගීත මේේ ජන සම්පත් සහිත ගමන් සගේයකු පැමිණීම කිය න කාරණය නිසායි නිසයි. සංගීතය අනන් දෙෙන් වනත මුල් ලෙසතට හැරවමින් තින කාලයක කලින්දුු වගේ මගේ පරපුරේ, ප්‍රතිබාාවන්තය ඔගේ පැමිණීම අපට නැතට උල ලක්. ඔහු මේ සංීත ටිය මුද හැර ඇති ප්‍රතිභා දෙෙස බැලුවම, නව නාද පරිකලපනයක් සහිත, නව සංීත පරපපුල කර නායකත්ව දිය හැකි සගීත ච්චේක ිහිවන ලකුණු දැක ගැනීම. දृෂ් කරනෑ ඔ අපේ පරපුරේ ගමන් සගේකු වීම කෙතරම් මසිරයක්ද. ඉතින් එවන් ගමන් සගේකු සහෝදරයෙක උපකාරක මිත්‍රයෙකු කන්දු වෙනුවෙන් ඔබවැනි සම්භාවනය සෞද්ධ පරශියක් ඉදිරයේ කතා කරන ලැබීමත් මට මහත් ගෞරවයක් කල්ඳුගේ ගීතනුව ලසිරිය විඳින්න බලාගෙන සිටින අතරේ මගේ මේ කතාාවනි සබට සිදූ බාධාව ගැන මම ඔබෙන් සමවිල්ලනවා. ඉතිං කලින්දු. දැන් ඔබ අපේ පරපපුළ යිතිී. ඔබ මේ සෞුर ද පරශිित යිති, එනිසා දැنگ වැඩකරමු, ඔබට ජයवेවා.